දවස විවාදයට සූදානම් කරගෙන තියෙනවා. එතකොට ආණ්ඩුවට තියෙන මොකද්ද මේ හදිසි? ආණ්ඩුවට නෙමෙයි මේ හදිසි තියෙන්නේ. මේ හදිසි තියෙන්නේ චීනෙට. චීනේ දන්නවා අද මේ රට තුල සහ ඉන්දියාව තුල අරබත් ඇවිල්ලා තියෙන තත්ත්වය තුල ඉන්දියන් ආණ්ඩුව කඩන් වැටීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම චීනේ දන්නවා ලංකාවේ ආණ්ඩුව කොයි වෙලාවෙ හරි කඩන් වැටෙනවා කියන කාරණේ දන්නවා. එතකොට චීනේට වහල්කම් කියන චීනේට බලපෑමට යටත් වෙච්ච චීනේ නැත්නම් විවිධ වරප්‍රසාද වලට යටත් වෙච්ච කණ්ඩායමක් මෙරට පාලනය කරන වෙලාවේ මේ පෝට් සිටි තමන්ගේ සාක්කුවට දමා ගැනීමේ හදිස්සියක් චීනෙට තියෙනවා. මේ කොරෝනාස්ත්‍රික් චීන ආරක්ෂක ඇමතිවරයා මෙරට එන්නේ මේ කාරණේ තුල. එතුළ ගත්තු තීන්දුව අපේ රටේ කියන්නේ නැහැ. හැබැයි චීනේ ප්‍රවෘත්ති විකාශන වල කියනවා මේ ගත්තු තීරණ මොනවද කියලාද ප්‍රකාශයට පත් කරන. හැබැයි ලංකාවේ කිසිදු ප්‍රවෘත්ති නාලිකාවකවත් මාධ්‍ය ප්‍රකාශනයකවත් කැබිනට් ප්‍රකාශයකවත් ජනාධිපතිතුමාගේ අලුතෙන් ගත්තු ඒ මාධ්‍ය ප්‍රකාශකවරුවත් කියන්නේ චීන ආරක්ෂක අමාත්‍යවරයාත් එක්ක අපි ගත්තු තීන්දුව මොනවද කියලා. හැබැයි චීනේ ප්‍රවෘත්ති විකාශන වල කියනවා මේ ගත්තේ ආරක්ෂාව සම්බන්ධව සහ පෝට් සිටි සම්බන්ධව තීන්දුව කියන එක. සම මෙතුමලා මේ කොරෝනා ආස්සෙත් මේ ඇවිල්ලා තීන්දුව ගන්නෙ ලංකාවේ ආණ්ඩුව සහ ඉන්දියානු ආණ්ඩුව මේ හෙට අනිද්දා කොයි මොහොතේ හරි මේ අසාර්ථකතාවයන් මත කඩන් වැටෙනවා. ඒ කඩන් වැටෙන්න කලින් තමන්ගේ හිතවතුන් ටික තමන්ගේ වරප්‍රසාද බුද්ධි විදපුන් උන් මේ රට පාලනය කරන අතරේ තමන්ට අවශ්‍ය මේ පෝට් සිටි නිර්මාණය කරන. මොකද පෝට් සිටිස් කියන්නේ චීනේ සැලැස්ම එක සැල එක නිගේ එක ක්‍රේන්දස්ථානය පමණයි. චීනේ අපේ රටට ඇතුල් වෙන්නේ 2010 පහේ කාල සීමාවේ. ඒ අවුරුදු ගණනාවක බරපතල සැලැස්මක් ඇතුව අපි හිතන් හිටියා චීනේ විසින් අපේ රටේ හදන හදන එක ව්‍යාපෘති වලට අපේ රටේ විශේෂ වීර නිර්මාතෘන් අපේ රටේ ඉංජිනේරුවරු අපේ රටේ ඉන්න උද්දු උගතුන් ගත්තු තීන් තීරණ හරහා තමයි මේ කාරණා නිර්මාණය වෙන්නේ කියලා. අපේ රටේ චීනේ වැදගත් වූ නිර්මාණ කේන්ද්‍රස්ථාන බවට අපේ අද ලොකු ප්‍රචාරය දීලා ලොකු වේදන් දරලා විවෘත කරපු හැම කේන්ද්‍රස්ථානයක්ම අපේ රටේ කොළඹින් ගත්තාම පෝට් සිටිය, ඊට පස්සේ නෙළුම් පොකුණ, නෙළුම් කුළුණ, ඒ වගේ දේවල්, ඊට අධිවේගී මාර්ග ජාලය, මේ ගුවන් පාලම, මේ ඇතුළු සියල්ල, ඊට පස්සේ ගියපෙතෙන් අහනිපැත්තට ගියම මේ අධිවේගී මාර්ග හරහා ගිහිල්ලා අපි හම්බන්තොට සම්බන්ධ වෙනවා, හම්බන්තොට වරාය, ඊට පස්සේ හම්බන්තොට මත්තල ගුවන්තොටුපළ, ඊට පස්සේ එතනින්ම ක්‍රීඩාංගණය, එතන තියෙන සම්මන්ත්‍රණශාලා, මේ ඔක්කොම චීන ව්‍යාපෘතියක කොටස්. අපේ රටේ ව්‍යාපෘති නෙමෙයි මේ, අපේ රට විසින් හඳුනාගෙන අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් හඳුනාගත් ව්‍යාපෘති නෙමෙයි. චීනේ තමන්ගේ අවුරුදු 30ක 40ක සැලැස්මේ කොටස් විදිහට චීනේ මේ වෙනකොට අවුරුදු 15ක් විතර මේ ගමන් මාර්ගය ඇවිල්ලා ඒකේ මර්මස්ථානය තමයි මේ පෝට් සිටි කියන්නේ. එතෙන් දෙනකොට චීනෙට තියෙන තමන්ගේ අවුරුදු 15ක සැලැස්ම එක මේ රාජපක්ෂ වරුන්ගේ තීන්දුව මත රටෙන් ගිලිලා යන්න කලින් තමන්ගේ සාක්කුවට මේ සියලු සැලැස්ම අවුරුදු 15ක සැලැස්ම තමන්ගේ සාක්කුවට නතු කරගැනීමේ තමන්ගේ යටතට නතු කරගැනීමේ හදිස්සිය චීනයේ තියෙන අපිට හදිස්සිය නැතුණාට. ඒ නිසා තමයි චීනය මේරට ඕනතරම් මුදල් සම්පාදනය කරන්න පම්ප් කරන්න ලැහැත්ති අපේ නායකයෝටගේ මිලදී ගන්න, අපේ පාර්ලිමේන්තුව මිලදී ගන්න. ඒ නිසා චීනයේ හදිස්සිය, ඒ නිසා අපි කලබල විය යුතු නැහැ. මේක පිළිබඳ හොඳ අපේ රටේ ඉන්න උගතුන්ගේ විද්‍යමත්තුන්ගේ මේ පරීක්ෂණ කරලා විවාදයකට ලක් කරලා මේ පෝට් සිටි සම්බන්ධ තීරණු ගන්න ඕන තැනකයි අපි ඉන්නේ. හැබැයි ආණ්ඩුවට එහෙම හැකියාව අවශ්‍යතාවයක් නැත, හැකියාවක් නැහැ. එහෙම බලපෑම් කරන්න හැකියාවක් නැද ලෝකෙන් කොන් වෙලා චීනේ විතරයි ආරක්ෂකයෙක් විදියට ඉන්නේ. චීනෙන් තමන්ට ඕන විදියට කොමිස් කුට්ටි ලැබිලා තියෙනවා. ඒ නිසා කටක් අරගන්න බැහැ චීනේ කියන කාරණයට විරුද්ධ. ඒ නිසා ආණ්ඩුව ලැහැත්ති ඕනෑම විදිහකට මේ පෝට් සිටි එකට නිර්ණාය කරන ඕනෑම කාරණයකට තිය ලබා දෙන නිසා මේ කියන කාරණා ඔක්කොමත් එක්ක අනිත් පැත්තෙන් අය යැපෙන්නේ කොරෝනා ප්‍රශ්නේ. ඒ නිසා අපි කියන චීනෙට ඔච්චර ගැතිකම් කරනවා නම් චීනේ කොහොමද මේ කොරෝනා උවදුර පාලනය කරන්න උත්සාහ කරේ, පාලනය කරගත්තේ? ඒක අපි ගේමු, ඒක අපි සත්භාවයෙන් වැළඳගමු. ඒ කරලා අපිට පුළුවන් වෙයි මේ රටක් ජාතියක් විදිහට මේ කොරෝනා උවදුරෙන් ගලව අපිට විශේෂයෙන් චීනට වැඩිය ලේසි. අපි දූපතක් වෙච්ච නිසා අපි ඉක්මනින් මේක අපිට පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා අපි පක්ෂල් දේශපාලනේ ඇතුළු සියලු දේවල් අපි පසකින් තියලා රටක් විදිහට චීනෙන් මෙන්න මේ ආදර්ශය අපි අරගෙන මේ ගොඩෙන් නගමු. එතකොට ඒ කාරණේ අපි කතා කරනවා වගේම මම හිතන්නේ අනිකුත් කාරණාත් මතු වුණා. ඒ ඇස්සේ මට තියෙන විශාලම කාරණයක් තමයි අපේ රටේ අද වෙනකොට ලොකු විශාල තීන්දුවක් කරන් තියෙනවා. අපේ රටේ අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේ රටට පොහොර ගෙන්නන එක සම්පූර්ණ පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ගෙන්වීම සම්පූර්ණ නැතර ගන්න. මේකෙන් විශාල වශයෙන් බැටකන දිස්ත්‍රික්කයක් අනුරාධපුර දිස්ත්‍රික්කය. ඒ නිසා මට හිතෙනවා මේ වෙලාවේ මම ඒ ගැනත් පොඩි වචන ස්වල්පයක් කතා කරන්න හොඳයි කියලා. විශේෂයෙන්ම අපි මේකේ ආරම්භයට ගියොත් අපේ රටේ මේ පොහොර ටික හැමදාම දේශපාලන දඩමීම කරන දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් උනේ. මේක හරහා මෙරටේ ගුජ ජනතාව විශාල වශයෙන් තමන්ට ග්‍රහණය කරගන්න පුළුවන් කියන කාරණේ මෙරටේ නායකයෝ හඳුනාගෙන තිබුණා. පොහොර 350ට දෙනවා කිව්වා. ඊට පස්සේ පොහොර වලට ගිනුමට අපේ කාලේ සල්ලි දැම්මා. ඒ හරහා ගිනුමට සල්ලි දාපේකත් මම බොහොම මේ වෙලায় මතක් කරන්න ඕනේ. අද මේ ඔපරේෂන් එක සඳහා මේ පොහොර නිකන් දෙන්න හෝ 350ට දෙන්න රජයේ මොනතරම් ඔපරේෂන් එක සඳහා මොනතරම් වීදමක් දරනවාද? රාජ්‍ය නිලධාරි කොච්චර යාන්ත්‍රණයක් මේ සඳහා ඉන්නවද? අපි සාර්ථකව හැම ගොවියගේම ගිනුමට
සල්ලි ප්‍රමාණය දාපුවාම ගොවියට වෙළඳපොලෙන් ඕන හැටියට ගිහිල්ලා වෙළඳපොලේ ඕන හැටියට පොහොර තිබුණා මිලදී ගන්න පුළුවන් හැකියාව තිබුණා. ඒ සඳහා ගියපු රජයේ යාන්ත්‍රණය සඳහා ගියපු වියදම එහෙම් පිටිම නතරලා තිබුණා. ඒකම අපි අනුයුක්ත කරලා තිබුණා පාසල් දරුවන්ගේ නිලැඳුම් ලබා දීමට. ඒක හැබැයි මම ස්තුතිවන්ත වෙනවා ඩලස් අලහප්‍රේරුම ඇමතුමා පහුගිය රජයේ වෙලාවේ එතුමා තීරණය ගත්තා මේක තමයි හොඳම ක්‍රමය. ඒ නිසා මේ මේකේ තියෙන අකටයුතුකම් සහ මේ යාන්ත්‍රණයට යන වියදමත් අඩු කරගන්න පුළුවන් මේ කූපන් එකට මේ වවුචර් දෙන එක තමයි හොඳම කියලා ඒ කාරණේ අනුමත කරගෙන ගියා. හැබැයි ඒ හා සමානම ඊට වැඩිය ලොකු මෙහෙයුම් වියදමක් යන එකක් තමයි මේ පොහොර සහනාධාරය. ඒකට අපි කරපු දෙය හරහා එක බැංකුවකට ඒ ගිණුම් වල විස්තර දුන්නාම account එකට සල්ලි ටික ලැබුණා නම් ගොවියට ගිහිල්ලා ATM machine එකෙන් සල්ලි ටික අරගෙන වෙළඳපොලේ මේ තරංගකාරීත්වයේ තුල නැත්තම් පොලිමේ ඉන්නේ නැතුව තමන්ට පොහොර ටික ගන්න පුළුවන්කම තිබුණා. ගොවියටත් ලේසි වුණා. අනිත් පැත්තෙන් පාරේ රජයටත් ලොකු මෙහෙයුම් වියදමක් ඉතුරුලා තිබුණා. හැබැයි ආණ්ඩුවේ උද්දච්චකම හරහා සහ මේක හරහා දේශපාලනය කරන්න මොකද account එකට සල්ලි වැටුනාම අපේ ආණ්ඩුවේට ඒක කිසි credit එකක් හම්බුන්නේ නැහැ. ගොවිය ගිහිල්ලා මේක අරගෙන ඇවිල්ලා සද්ද නැතුව Tamanට හම්ුණා කියන දන්නේත් නැහැ. දේශපාලන වාසියක් අපිට තිබුණ නැහැ. ආණ්ඩුව දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් පොහොර නිකන් දෙනවා කියලා විශේෂයෙන් මේ ප්‍රකාශය කරේ අනුරාධපුරයේ ජනාධිපතිවරණයේ පැවතිච්චි පළ වේදිකාව තුල. සල්ගාදු ක්‍රීඩාංගණයේ තිබිච්ච වේදිකාවේ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බොහොම උජාරුවෙන් කියන්නේ මට එනකොට මගේ සහෝදරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා මල්ලී උඹ ගියපම් වේදිකාවේ මේ 350 අපිට ඕනෙත් නැහැ. අපි ගොවි ජනතාවට නොමිලේ පොහොර ටික දෙනවා කියලා කියන්න කිව්වා කියලා ඒක කිව්වේ බොහොම ගැම්මෙන්. ගොතක ගහ කතා කරන ජනාධිපතිතුමා බොහොම ගැම්මෙන් කිව්වා මට ওই 350 වෙනත් අපි නිකන් දෙනවා කියලා කිව්වා. කියනකොට වේදිකාවේ ඉස්සරහ හිටපු ජනතාවගෙන් ගොවි ජනතාවගෙන් ආපු උද්‍යෝගය කොච්චරද? ඒ නැගිච්ච රැල්ල නැත්තම් ඒ ඇවිච්ච සතුට ගලා ගියපු විදිය අපි දැක්කා. සා එවැනි තත්වයකින් තම ආණ්ඩුව ජයග්‍රහණය කරන්න වේදිකාව සකස් කරගත්තේ. එහෙම කියලා ආපු ආණ්ඩුව පහුගිය කාලේ අයපහු මේ කොරෝනා රැල්ල එනකොට දේශීය නිෂ්පාදනය ගැන ලොකු නන්දුවකින් කතා කරා. වගුරු බිම් වගා කරන්න ඇති ඇච්ච බිම් වගා කරන්න ජනතාව පොළොමොණ දැනකට පත් කරගෙන ආවා. දැන් එහෙම වගා කරගෙන ආපු ජනතාව දැන් මේ කොතෙන්ද උස්සලා එකපාරම පොළොවේ ගහුවා වගේ නෙමෙයිද මේ කරන්න යන්නේ. දැන් කියන එකපාරම කුසී රසායන ද්‍රව්‍ය සහ පොහොර ගෙන්නන එක සම්පූර්ණයෙන්ම අතෑරපු ලෝකේ පළවෙනි රටට බවට පත් වෙන්න දැන් වෙන පැත්තකින් එනවා. එතකොට මේ හරහා ඔබතුමා හොඳටම දන්න කාරණේ තමයි පහුගිය කන්නේ පොහොර ටික නිකන් දෙනවා කියලා පොහොර නිසි වෙලාවට හම්බුන්නේ නැහැ. ලැබිච්ච පොහොර ටික හම්බුනේ 150යි. අවශ්‍ය ප්‍රමාණයට භාගෙන් භාගය හම්බුනේ. ඒක හරහා මේසරේ අස්වැන්න 140කින් අඩු වුණා අපේ ගොවියගේ. ඒක ගොවියට බරපතල විදියට දැනුන්නේ නැත්තේ වී වලට හොඳ මිලක් තිබිච්ච නිසා. හැබැයි අස්වැන්න 140කින් අඩු වුණා. ඒ නිසා මේ කියන කාරණාත් එක්ක දැන් අද පොහොර ටික නතර කරපුවාම විකල්පේ මොකද්ද? කාබනික පොහොර නිෂ්පාදනය කරන්න ආණ්ඩුව අරගෙන තියෙන වැඩපිළිවෙල මොකද්ද? ඒකට අවශ්‍ය කරන පහසුකම් ටික මොනවද තියෙන්නේ? ඒකට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය මොනවද තියෙන්නේ? ඒක ඊට පස්සේ අනිත් පැත්තේ බෝගෙන් බෝගෙට අවශ්‍ය කරන කාබනික පොහොර එක මොකද්ද කියලා ආණ්ඩුව දැනුවත් කරලා දිනවද? අනිත් පැත්තේ වී වගාවට මේ සඳ කාබනික පොහොර මොන විදියටද යොදාගන්නේ කියන කාරණේ තාම ආණ්ඩුවක් විදියට රටේ ජනතාවට දැනුවත් කරලා නැහැ. මේකෙන් අපිට ඈත් වෙන්න පුළුවන් ක්‍රමානුකූලව වසර කීපයක දීර්ඝ කාලින් සැලැස්මක් එක්ක ක්‍රමානුකූලව මේක අයින් කරන්න අපිට යන්න පුළුවන්. ඒවට අවශ්‍ය කරන බොහෝ දේවල් තියෙනවා. ඒවට කෘමිනාශක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. අර net එක පාවිච්චි කරන ග්‍රීන් හවුස් වලට අපේ ගොවි ජනතාව ඇතුල් කරන කෘමිනාශක අවශ්‍ය ප්‍රමාණය සීමිත කරන්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය කරන සම්පත් ටික දෙන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. පොහොර ටික අද ගේන්න නැතුව ඉන්නේ මේ සත්භාවයෙන් නෙමෙයි කියන එක මේ රටේ ජනතාව දන්නවා. ඩොලර් එක පාලනය කරගන්න බැරිකමට මේ රටේ විදේශ විනිමය නැතිකමට ආණ්ඩුව ගත්ත එක තීන්දුවක් පමණයි. මේක ආණ්ඩුවට තව මේ తాවකාලිකව අර අපේ ගම් වල කියනවා අර මොකද්ද බර හැදුනහම පිටි හොයනවා වගේ කියලා කතා වගේ. ඒ වගේ මේ తాවකාලික විසඳුම් ප්ලාස්ටර් ගහන්නේ මේ ප්ලාස්ටර් ගහලා අවසානයේ අද කියනවා අස්වැන්න අඩුනොත් ඒකට අපි තල්ලි දෙන්න ලැහැත් කියලා. මේ 350 පොහොර ටික දී ගන්න බැරි ආණ්ඩුව සල්ලි අච්චු ගහලා මං හිතන සල්ලි අච්චු ගහලා සමහරට එක කන්නක් වන්දි ගෙවයි ඕනතර සල්ලි අච්චු ගහන්න පුළුවන් මේයට. ඊට පස්සේ උද්දාමනේ වැඩි නෙවුවා ඊට පස්සේ දෙවුණු මොන දෙන්නේ. හැබැයි తాවකාලික විසඳුම් විතර මේව දෙනවා. ඒ නිසා මේ කියන කාරණා වලින් ආණ්ඩුව රටේ බොරු විප්ලවයක් මවන්න දෙනවා. අනිවාර්යයෙන්ම ඊගව කන්න වෙනකොට මෙරටේ ජනතාව කුෂිකර්මාන්තෙන් ඈත් වෙනවා. එතකොට ආණ්ඩුවට සිද්ධ වෙන AI නඩත්තු කරන්න. ඒ හරහා අනිත් පැත්තෙන් අපිට සැකයක් තියෙනවා. මේ බහුජාතික සමාගම් මෙරටේ කුසිබිම් ටික ආක්‍රමණය කරන්න ගන්න උත්සාහයක්ද මේ ජනත්මාගේ මුවෙන් මේ එක එක වෙලාවට පිට වෙන්නේ කියන ප්‍රශ්න තියෙන නිසා මේවට අනිත් මම කියනවා අර net ඇතුලේ වගා කරන්න, green house වල වගා කරන්න, ඒ වගේම අනිත් පැත්තෙන් වී වගාවේ එක කාරණයක් තියෙනවා. දැන් වගා කරනකොට බුසල් සාමාන්‍ය අක්කරකට 4ක් විතර අපේ ගොවි ජනතාව විහිනවා. එතකොට කිලෝ 80ක් විතර වගා කරන්න කුඹුරු බිම්මකට යනවා. එතකොට මේක අඩු කරන්න පුළුවන් සහ වල්නාශ කරගන්න පුළුවන්. දැන් ආණ්ඩුව හොයාගෙන තියෙනවා අර වීඩර් කියන එකෙන් වගා කරා නම් කිලෝ 12න් අක්කරයකට ගහන්න. එතකොට කිලෝ 70ක් විතර වී කිලෝ විතර ගහන්න. අනිත් එක ඒකෙන් ඉන්දුවාට පස්සේ
සීඩර් කියන එකෙන් යන්ත්‍රයෙන් තල්ලු කරගෙන ගියපුවාම මේ තියෙන වල් පැලැට් ටික වගා විනාශ කරන්න පුළුවන්. ඉතින් ඒවා ජනතාවට හඳුන්වා දෙන්නේ නැතුව මේ එකපාරම පොහොර ටිකයි කුෂිශාන ටිකයි නතර කරපුවාම මේ ගොවියට මොකක්ද අත් වෙන ඉරණම. ඒ නිසා මේ රටේ වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ මේ කුෂිකර්මාන්තේ. අනිත් පැත්තෙන් අපේ රටේ ප්‍රධානම ආහාර වේල බත වෙන ට්‍රෝලින් අඩුවට ගේන්න පුළුවන් කියලා අපේ රටේ නිෂ්පාදනය අයින් කළා දාලා. එතකොට අද පොහොර ටික ගේන්න සල්ලි නැති ආණ්ඩුව හෙට බරපතල විදියට මේ රටේ ආහාර හිගයකට මුණ දෙනකොට ඒ ආහාර සියල්ලත් වෙන ට්‍රෝලින් ගේන්න වෙනකොට එක පැත්තකින් මූල්‍ය කොච්චර ප්‍රමාණයක් අපේ රටෙන් එළියට යනවද, අනිත් පැත්තෙන් අද තියෙන කොරෝනා ඌදුරත් එක්ක ලෝකේ රටකින් අපිට පුළුවන් වෙයිද අපිට හොඳ ආරක්ෂා සහිත ආහාරවේලක් ගේන්න පුළුවන් හැකියාව තියෙද රටවල වලින් ඊරි කාලයේදී අපනයනයන් කරයිද කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඒ නිසා අපේ රටේ අද වෙනකොට අපි මේ වගා කරන්න තියෙන කටයුතු වලට මේ ආණ්ඩුව ගන්න අමන තීන්දුව නතර කරන්න මේවා ක්‍රමානුකූලව ගොවි සංවිධානත් එක්ක මේ ගොවි රජවරුත් එක්ක සාකච්ඡා කරලා ක්‍රමානුකූලව අපි කැමති වසවිස කණ එකෙන් අපි ඈත් වෙන්න පුළුවන්. දැන් අපි වසවිස කනවා කියලා මේ රටේ නිෂ්පාදනය කරන වී ටික නැත්නම් එළවලු ටික විතරක් ගැන කතා කරනවා. හැබැයි අපේ රටේ ඇපල් ගෙඩිය අද තාමත් ඒ විදිහට එනවා. මිදි ගෙඩිය ඒ විදිහට මෙනවා. ඇපල් ගෙඩිය අපි උණු වතුර එකට දාලා බැලුවොත් ඇපල් ගෙඩිය වටේ තියෙන ඉටි මේ වස නෙමෙයිද අපි කන්නේ. සර් ඒවට ආණ්ඩුව ලැහැත්තියක් නැහැ. අනිත් පැත්තෙන් පොල් තෙල් ටික කියලා විෂකාරක එනවා. ඒක නතර කරන්න ලැහැත්තියක් නැහැ. හැම අපේ මේ ක්වොලිටි කන්ට්‍රෝල් එකේ ඉන්න මහත්මිය කියන අපේ රටේ තියෙන බොහෝ දේවල් විෂ සහිතයි කියලා. ඒව පාලනය කරගන්න ආණ්ඩුව උත්සාහ කර නැතුව විස කනවා කියලා මේ තමන්ට ඩොලර එක පාලනය කරගන්න බැරි එක වහලා දාලා වෙන කාරණයක් ඉස්මතු කරලා අරගෙන කියන යනවා. මේවා ඔක්කොම බොරු මවාපෑම් විතරයි කියන එක අපි බොහොම කියන්න කැමති රජයට. නිසා මේ බොරු කරන්න නැතුව ඔබ අසමත් වෙලා තියෙනවා නම් මේ රට ඔබතුමාලා කිව්වා වගේ බාර දීලා යන්න කියන එක තමයි අපිට කියන්න තියෙන. නිසා රටේ ජනතාවත් රටත් ආරක්ෂා කරගන්න අපිට තියෙන එකම විකල්පය සමගි ජන බලවේගයේ අපි රටට වග කියන නායකෙක් සහිතව අපි වගකීමෙන් ආණ්ඩුවක් හදන්න ලැහැත්ති. අපි කියනවා ඔබට කරන්න හැ නොහැකියාවක් තියෙනවා නම් අපිට බාර දීලා යන්න කියන කාරණේ අපි බොහොම වගකීමෙන් කියනවා.